හයිබුවන් සුවදායක උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම බිනර පුර පසළොස්වක පොහොදා නොපෙනෙන ලෝකීය සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වන්නටයි මේ කාල වේලාව පුවෙන් කරගන්නේ. ඔබ දන්නවා සෑම පොහෝ දිනකම උදෑසන 10 වෙද්දී නොපෙනෙන ලෝකීය සජීවී සාකච්ඡාවත් සමගින් බොහෝ දෙනෙක් එකතු වෙන බව. ඒ බොහෝ දෙනාට අවශ්‍ය වන්නේද දැනුම සහ අවබෝධය රැස් කරගන්න. අපි ඒ නිසාම තමයි දැනුම අවබෝධය ලබා දෙනු පිණිස කිසිම කෙනෙක්ට පහරක් නොගහ චූදිතයන් වර්ධකරුවන් බවට පත් කරන්නේ නැතුව එමත් නැත්නම් ඔවුන්ගේ ශාස්ත්‍රීය හැල්ලුවට ලක් කරන්නේ නැතුව පහරක් එල්ල කරන්නේ නැතුව සත්‍ය ගවේෂණයක යෙදෙන්නේ. අපි ධර්ම කරුණු කාරණා අවබෝධ කරගනිමින් ඒවා ඔබ වෙත ගෙන හැර දක්වමින් ඒවා පැහැදිලි කරගනිමින් විශ්ලේෂණය කරගනිමින් අදත් සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. අද දවස තුලදී විශේෂයෙන්ම අද මේ නොපෙනෙන ලෝකයේ සාකච්ඡාව ආරම්භයට මේ වැඩසටහනේ ආරම්භයට අපි පුංචි අනුමාත්‍රකාවක් රැගෙන එන්නට කටයුතු කරා. ඒ තමයි පසුගිය කාලයේදී මහත් ආන්දෝලනයකට ලක් වෙච්ච 17 වෙනිදා කිව්වොත් හරියටම නිවැරදි දැන් දින දෙක තුනකට කලින් මේ බොහොම මේ ආන්දෝලනයකට ලක් වෙච්ච කාරණාවක් තිබ්බා. ඒ තමයි මේ කතරගම දෙවියන් කතරගම දේවාලයට වඩිනවාය ජීවමාන වෙනවාය කියලා අනාවැකියක් පළ කළා. මේ අනාවැකිය සම්බන්ධයෙන් අද වැඩසටහන පටන් ගනිද්දිම සාකච්ඡා කරන්නට මුංචි අදහසක් ලබා ගන්නට අපි හිතුවා. ඒ නිසා අපි ඒ පිළිබඳව කතා කරලම ඉන්න අනතුරුව මේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍ර විද්‍යාව පිළිබඳවත් අද සහභාගී වෙලා ඉන්නවා මේ තවත් අලුත් සමාජිකයෙක් අපේ වැඩසටහනට. ඒ කවුද කියත් හඳුනගන්න සූදානම්. හැබැයි එතුමා පිළිබඳව කියනකොට ලංකාවේ කෙනෙක් නෙමෙයි, එතුමාගේ මුතුන් මිත්තන් තෙලුංගු ජාතියේ මුතුන් මිත්තන් ඉන්න ලංකාවේ දැනට ජීවත් වෙන ලංකාවේ දැනට ගෝත්‍රයක් විදිහට පැතිරලා තියෙන ගෝත්‍රයක නායකතුමෙක් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අපි හඳුන්වා දෙන්න සූදානම් සුපුරුදු විදිහට අපිට නිවැරදිදී අවබෝධාත්මකව නිර්භය ඉදිරිපත් කරන අපේ ස්වාමින්වයන් වහන්සේ මහාචාර්ය පාතේගම ඥානේශ්වර ස්වාමින්වයන් වහන්සේ අපි හඳුන්වන්නේ අවසරයි. ඒ වගේම තමයි අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා ජ්‍යොතිර්වේදී චන්ද්‍රභාරති මහත්මයා. අයිබෝන්. ඒ වගේම නඩරාජ මහත්මයා අද දවසේදී අපි එකතු කරගන්නවා. එතුමා තමයි තෙලුංගු ජාතීන්ගේ නායකයා බවට පත් වෙලා තියෙන්නේ අද වෙනකොට ශ්‍රී ලංකාවේ. එතුමාව අද සම්බන්ධ කරගන්න කටයුතු කරා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම තමයි අපි සුපුරුදු පරිදි අපේ වෛද්‍යතුමන් විද්‍යාකුලපති මහත්මයා. අයිබෝන්. අයිබෝන්. අපි එහෙමනම් මේ අද කතා කරන්න සූදානම් වෙන මාතෘකාවට ප්‍රවේශ වෙන්නට මත්තෙන් අපි මහිතන්නේ මේ අපේ හාමුදුරනේ අර කතරගම දෙවියෝ ජීවමාන වෙනවාය කියන කාරණාවට එන්න සූදානම්. අපි මේ පිළිබඳව විස්තර සවිස්තරාත්මකව රැගෙන එන්නට කටයුතු කරනවා ජ්‍යොතිර්වේදීන් හා අපේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාව සම්බන්ධ කරගනිමින්. අපි මේ පිළිබඳව කතා කරන්න කලින් අපි ප්‍රවේශයක් ලබා ගනිමු. අපේ හාමුදුරනේ අපි මේ සාකච්ඡාව තුළ මේ නොපෙනෙන ලෝකයේ කියන මාතෘකාව තුළ මේ අපි කතා කරන දේවල් අපි හැමදාම කියන වගේ කෙනෙකුට පහර ගහන්න හෝ කෙනෙක්ව නැති කරන්න හෝ එහෙම නැත්නම් අපි වෛර චේතනාවෙන් ඉදිරිපත් කරන්නක් නොවන නිසා මේ අපි කතා කරන වැඩසටහන තුළ කෙනෙක්ගේ අවබෝධය පිණිසයි මේ ලබා ගන්න කියන පැහැදිලි කිරීම ඔබ වහන්සේ කරොත් මම හිතන්නේ ප්‍රවේශයක් ගැනීම සඳහා වැදගත් වෙයි. ඔතනමද ඒ අනාවැකිය කවුද මේ අපේ කෙනෙක්ද කියලා තියෙන්නේ. අපිට ආරංචි විදිහට ජ්‍යොතිර්වේදී ප්‍රධාන සහ මාධ්‍ය තුල අපේනේ හිටින ජ්‍යොතිර්වේදියෙක් තමයි මේ ප්‍රකාශය කළා කියලා කියන්නේ. හා හා. දැන් ඒකත් නොපෙනෙන ලෝකේ තමයි අනාවැකි. අනාවැකිය කියලා තියෙන්නේ කතරගම දෙවියෝ ජීවමානව කතරගමට එනවාය කියන අනාවැකිය නේ. එහෙමයි. එතකොට මේ බලන්න යන අයටත් කතරගම දෙවියෝ පේනවද? එහෙම ඒක නැද්ද කියලා. එහෙම කියලා නෑ. ඒ වෙලාවට මෙන්න මේ වෙලාවට වඩන ඒ වෙලාවට පූජාව ඒ වෙලාවට යන්න කියන එක තමයි කියලා තිබ්බේ. ඔව්. කතරගම දෙවියෝ දැක්ක කෙනෙක් කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. දැන් ගොඩක් කලාවට දැන් ඔය ඕකේ දුමින්දු අනාවැකි කීමනේ තියෙන්නේ. දැන් ඔය අනාවැකි කීම කියන දෙයක් අපේ බෞද්ධ සංස්කෘතියට සම්බන්ධව තිබුණා. දැන් අපි කියනවා හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. අනාවැකියක්නේ. පෙති දෙක බලලා හැදෙන ස්වභාවය බලලා ජීවන අධ්‍යක්ෂින් පිරි මිනිස්සු කියනවා හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියලා. කුමාරයාගේ පය අසිත තාපසයාගේ හිසේ වැදුනහම අසිත තාපසයා අනාවැකියක් කිව්වා මේ දරුවා අනාගතේ බුදු වෙනවා කියලා හිනා වුණා. ඊට පස්සේ ඇඬුවා.
ඒ කුමාරයා බුදු වෙන දවසේ මට ඉන්න වෙන්නේ නැහැ කියලා. එතකොට දැන් අසිත තාපසයට එහෙම අනාවකියා කියන්න පුළුවන්කම තිබුණේ එතුමට අනාගතයේ පිළිබඳව කියන්න පුළුවන් ඥානයක් තිබුණා. අනාගතයේ අවුරුදු 100 ගානක් ඈතට බලන්න පුළුවන් ඥානයක් තිබුණා. ඒ ඥාණයෙන් බලලා තමයි අනාවකිය කියන්නේ. එතකොට ඒ එහෙම ඥානයක් නැති කෙනෙකුට අනාවකේ කියන්න බෑ. එහෙම ඥානයක් නැති කෙනෙකුට අනාවකයක් කියනවා නම් කියන්න තියෙන්නේ අර ජීවන අධ්‍යක්ෂින් වලින්. ඒ කියන්නේ අපි කියව හැදෙන ගහ දිහා බලලා දෙපෙත්තෙන් දැනෙනවා කියලා කිව්ව ජීවනදි. මෙයා නම් දින මෙයාට දක්ෂකම් තියෙනවා. ඒ වගේ අනාවක කියන්නේ. මෙහෙම අංශ දෙකක් මේක තේරුම් ගන්න ඕන. එක්කෝ අනාවකයක් කියන්නේ පුබ්බේ නිවාසානුසුති ඥානය, චතුූපපාත ඥානය වගේ අනාගතයේ බලන්න පුළුවන් අවුරුදු ගානක් ඈතට බලන්න පුළුවන් ඥානයක් තමන් ලබාගෙන තියෙන්න ඕන. එහෙම නැත්තම් කිසිම කෙනෙකුට අනාවැකියෙක් එහෙම කියන්න බෑ. අනාවැකියක් කියලා කියනවා නම් කියන්නේ බොරුවක්. එක. අනිත් එක සමාජ ජීවන අධ්‍යක්ෂින් තියෙන කෙනෙකුට කියනවා නම් මේ ළමයා දක්ෂ ළමයෙක්. මෙයාට නම් අධ්‍යාපනයේ හැකියාව තියෙනවා. ඒ තමන්ගේ අධ්‍යක්ෂින් වලින් ගුරුවරු දක්ෂ ගුරුවරු ඒ වගේම දක්ෂ ශිල්පීන් එහෙම කියනවා. ඒ ක්‍රම දෙකට හැර වෙන කිසිදු ක්‍රමයකට මොන දෙවියෙක් එනවා කියලාවත් මොකක් ගැනවත් එහෙම කියන්න පුළුවන්කමන්නේ. හරි අපි මේ මොහොතේදී දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නට සූදානම් කතරගම මහදේවාලයේ ප්‍රධාන කපුතුරන්දර සොම්පාර්ටි රත්නායක මහතාව එතුමා මේ ලාවදී දුරකථනයෙන් ලැබින් අපිට එතුමාගෙන් දැනගන්න පුළුවන් මේ මෙහි සත්‍ය අසත්‍යතාවය එතුමාගේ මතයට අනුව කොහොමද සඳහන් වෙන්නේ කියලා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මේ තාහත් වෙනදා කතරගම දෙවියන් වඩිනවාය කියලා සඳහනක් තියෙනවා ඔබතුමා කොහොමද ඒ පිළිබඳව අදහසක් දක්වනවා නම් කොහොමද ඇත්තද ඒ කතාව එහෙම කතරගම දේවාලට වෙනම දවසක් තියෙනවද වඩින්න කතරගම දෙවියන්ට දැන් ඒක කතරගම දෙවියන්ඳුරු දවසාදීලෝක වැඩේ ඉන්නේ උන්වහන්සේ ඔය පුද පූජා පවත්වන අවස්ථාවල මංගල උත්සව අවස්ථාවල උන්වහන්සේ දිවස් බලනවා ඉතින් එතකොට දැන් මේ මංජුල පීරිස් කියන මේ ජයවචතුමා තමයි කිව්වේ මේ අඟහරුවාද මේ දිනවල කතරගමට ඇවිල්ලා පහනක් පත්තු කරගෙන අබතෙල් පහනක් පත්තු කරන් ඉන්නේ කතරගම දේහාඳුරු දුස්සමාන වෙනවායි කියලා කිව්වා මීට ප්‍රථමත් ඔය වතාවක් එයයි එක කළා ඉතින් නමුත් අපි මම නම් ඕකට සම්බන්ධ වෙන්නේ නැහැ ඊට පස්සේ දැන් ඔය මේවට අසල උත්සවයට ප්‍රථම ඔය මව්විම පත්‍රයේ මගේ ලිපියක් යනවා රුණවා කතරගම දේවාලයේ පෞරාණික චාරිත්‍ර විධි විධාන සම්බන්ධව ඉතින් එහෙම යනකොට දැන් මේ ශරීරය 17 වෙනිදා ඔය මජ්ජේ පීරිස් මහත්තයා කියලා තිබුණේ කතරගම දේහාඳුරු දුස්සමාන වෙනවායි ඇවිල්ලා බලන්නේ කියලා ඔව් ඒගවන මව්විම පත්‍රයෙන් ඇවිල්ලා මගෙන් ඇහුවා පස්සේ පාර මම මව්විම පත්‍රයට කිව්වේ මගෙන් ඕක අහන්න එපා මං ඕකට මැදිහත් වෙන්නේ නැහැ ඔයගොල්ලෝ ඇවිල්ලා ඒ බැතිමතුන්ගෙන් අහන්න ඒ බැතිමතුන්ගෙන් අහන්න ඔයගොල්ලෝ දැක්කද දැන් එතකොට මේගොල්ලෝ අහලා තියෙනවා දැන් අන්න ඊයේ මව්විම පත්‍රයේ තියෙනවා ඔය කිසි කෙනෙක් දැකපු කෙනෙක් නැහැ ඔව් කිසි කෙනෙක් දැකපු කෙනෙක් නැහැ ඔව් ඉතින් මේක මේ මම මේ වෙලාවේ කිව්වේ ඉතින් මට නම් ඔය විශ්වාස කරන්න බෑ නෝත් බැතිමතුන් අහන්න එතකොට අපි නිදහස්නේ ඔව් දැන් බැතිමතුන් කියලා තියෙනවා අපි කවුරුත් දැක්කේ නැහැ හොඳ පත්‍රේ බලන්න ඊයේ පත්‍රේ තියෙනවා එතකොට මේ එහෙම මේ දවසක් ජෝතිර්වේදියෙක්ට කියන්න පුළුවන්ද එහෙම දවසක් මෙහෙම කතරගම දෙවියෝ වඩිනවා අය එහෙම කොහොමද කියලා ඒ කියන්නේ මෙහෙම දින අඟහරුවාදා කතරගම දෙවියන්ට අධිපති ග්‍රහයානේ ඔව් දැන් ඒ කතරගම දෙවියන්ගේ අධිපති ග්‍රහය තමයි අඟහරුවාදා දැන් අඟහරුවාදා කොහොමත් විශේෂයි අපි දැන් වුණා කතරගම දේවාලේ වුණත් අඟහරුවාදා විශේෂ දවසක් කරගන්නවා ඒකයි එතන කියන්නේ අඟහරු ග්‍රහයට අධිපති තමයි කතරගම දෙවියන්. ඒ කියන්නේ ඔබතුමාගේ මම සරලව අහුවොත් එහෙම දෙයක් සිදු වුණේ නැද්ද සිදු වුණාද? ඒ කියන්නේ මේ කතරගම දෙවියෝ වැඩිමක් සිද්ධ වුණාද නැද්ද? නෑ ඒ කියන්නේ මෙහෙමයි දෙවි හාමුදුරුවෝ දැන් ඔය ඔතන තියෙනවා වැඩගත් දැන් දිය කපන දවස. මහ පෙරහැර දවස. ඔව්. ඔයගේ දවස්වල දිවස් බලනවා. ඔව්. ඒ දිවස් බලනකොට අපිට පේන්නේ ආලෝකයක් නේ. අහහහ ඒ ආලෝකයක් තමයි පේන්නේ. ඔව්. එහෙම නැත්නම් මේ ජීවමාන හැම වෙන්නේ නැහැ. අහහ. අර ආලෝකයක් තමයි පෙන්නුම් කරන්නේ. එතකොට දැන් ඒ අවස්ථාවට විශාල සුවඳක් ඇති වෙනවා දේවාලේ. අහහ. ඒ දේවාලේ මාලිගාවේ විශාල සුවඳක් ඇති වෙනවා. අහහ. ඉතින් අපි පත්තු කරන හඳුන් කුරු සුවඳ නෙවෙයි ඊට වඩා අමුතු සුවඳක් ඇති වෙනවා. අහහ. අන්න ඒක තමයි දිවස් බලන්නේ ඒ ලාවල් වලට. අහහ. ඉතින් අර ඒ මුල්තම් පූජාව පවත්වන අවස්ථාවවලදී
ඒ විදිහට දවස් බලනවා සමහර දවස්වල සමහර දවස්වල නැහැ උනාසි වෙන තැන්වල වඩිනවා ඇති එහෙම නැතුව මේ දෘෂ්ටමාන වෙච්ච කතාව මම කියලා ඇති දැන් ඔය පත්‍රවල දුටිගමන මහරජතුමාට දෘෂ්ටමාන වෙලා තියෙනවා දැන් ඔය ලිදහංගලයේදී ඔය යුද්ධ ප්‍රශ්නවලදී පෙරහැර කරගන්න බැරුව රෝහණ ජනපදය විනාශ කරපු අවස්ථාවලදී දේවේ කපුගලන්ට මහබෙත්මෙර දුස්තමාලලා තියෙනවා නිදාංගලේදී අර එහෙම තමයි තියෙනවා ඉතින් එතකොට දැන් දීර්ඝ වශයෙන් කියනනම් ඔය පාදයාත්‍රාවේ ණයට ඒගොල්ලන්ට දුස්තමාලලා තියෙනවා ඒ 800 ගණන් වලදී ඉතින් අර ඒ වගේ දැන් මේ මෙතන මේක මෙහෙම මේ මේ දැන් මන්ජුල පිරිස් මහත්තයා කියන එක සිද්ධ වෙලා නැහැ හරි අපි මේ එතකොට මේ 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 තව මේ එක්තරා ජ්‍යොතිෂ පුවත්පතක තියෙන බොහොම ඉක්මනින් සඳහනක් ගමු අපි ඔබතුමන්ට මේ මේ ඔබතුමන්ගෙන් මේ වෙන සාමි කෙනෙක්ගේ හදිසි ඉවත් වීම කප්සිටුවීමේ නැකතේ වරදක්ද පුද සිරිත්තර අඩුපාඩුවක්ද කියලා සඳහන් වෙලා තිනා මේක කොහොමද ඔබතුමා දකින්නේ මේ මේ ඇත්තද මේක මේ එහෙම වරදක් සිද්ධ වෙලා තියෙනවද කලින් කොහොමද ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔය දේතිඥව කිව්වට දැන් මේ රූණු මහා කතරගම දේවාලයේ තියෙන පෞරාණික චාරිත්‍ර ක්‍රමයක්නේ ඔව් දැන් එතෙන්ට අපි ජේතිෂය ගන්නවා ඒ ගන්නෙ මෙහෙමයි ඒ සුබ හෝරාව ගන්නවා ඔව් දැන් අපි විශේෂයෙන්ම මේ මේ පෝයනේ ගන්නෙ ඔව් දැන් දිය කපන්නේ පෝයගේ පෑලවියට ඔව් කප්පිට වන්නේ පෝලගේ පෝය ගෙවිච්ච පෑලවියට ඔව් එතකොට දැන් මේ ශරීර පෝයවල වෙනස් වුණා ඔව් දැන් මේ ශරීර වෙසක් පෝය ගෙවුනේ උදේ 9:58ට හහහ ඉතින් එතකොට අපිට 10ට කප්පිට වන්න බෑ ඔව් කප්පිට වන්න ඕනේ උදේ බ්‍රහ්ම මුහුර්තියට හහහ උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තියට නම් කප්පිට වන්න ඔව් ඒ වෙලාවට තමයි සුභෝදාව නැකත ගන්න ඔව් දැන් මේ ශරීරේ අපිට මේ පොසොන් පෝයට අපි කප්පිට වනවා අපි පොසොන් පෝය ගිහින් තිබුණා මාසේ අගට ඔව් අපි 24 වෙනිදා තමයි කප්පිට වෙන්නේ හහහ අර ඒ වෙලාවට තමයි බ්‍රහ්ම මුහුර්තියට කප්පිට වන්න අපිට නැකත ආවේ හහහ ඉතින් එතකොට එතන දින 45කින් තමයි අසල මංගල්‍ය මපුල් පෙරහැරින් පටන් ගන්න මේ ජොයිස්වාමිගේ ඉවත් වීම කියන එක මේ කොහොමද සම්බන්ධ වෙන්නේ කප් මහත්තයා ඒක අපට අදාළ ප්‍රශ්නයක් නෙවෙයිනේ හහහ ඒක දැන් ඒක ඉන්දියන් කාඩන්ගේ පාලනයක් තියෙන්නේ ඉන්දියාවේ සාමිකයෙක් ඉන්නේ එතන හහහ එයායි 5 දෙනෙක් අයින් කරලා තියෙනවා ඒ කියන්නේ මේ මේ ඝන කතරගම දේවාලද ඝන දේවාලද ඝන දේවාලය හහහ ඒ දේවාලයම කොයි අපට සම්බන්ධ නැහැ හහහ ඒක ඒ ඉන්දියන් සාමිකයෙක් තමයි පාලනය කරන්නේ හහහ ඒ සාමි එතන මොකක් හරි වංචාවක් හරි මොකක් හරි කරලා 5 දෙනෙක් අයින් කරලා තියෙනවා. ආහහ. ඒක මේ නැකතක් සම්බන්ධ වෙච්ච දෙයක් නෙවෙයි. හරි හරි හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමන් මේ වෙලාවට සම්බන්ධ කරගත්තට අපිට කාල වේලා ඉක්ම යන නිසා චන්ද්‍රභාරති මහත්මයා ඔබතුමා කොහොමද දැන් ඔබතුමා ජ්‍යොතිරේදී ඔබතුමාත් එහෙම සාමාන්‍යයෙන් කියනවාද එහෙම දෙවියන් වඩින වේලාවන් ඔබතුමාට කියන්න පුළුවන්ද කොහොමද ඔබතුමා දකින්නේ මේ සඳහන් කරපු කාරණාවත් එක්ක මෙයා. මට කියන්න බෑ මහත්මයෝ. හොඳේ මම මගේ ප්‍රශ්නට ආකාර දෙකකටයි උත්තර දෙන්නේ. පළවෙනි එක මට හිතා ගන්න බෑ මම පාරම්පරික දෛවඥයෙක්. ඒ කියන්නේ ගුරු ගෙදරකින් ඉගෙනගත්ත දෙමෝපෙන් ඉගෙනගත්ත පාරම්පරික දෛවඥයෙක්. තාත්තල මුතල කොහොම දෛවඥයෙක්. ඔය නක්ෂත්‍රානුකූලව කතරම් දෙන්නේ වැඩිම ගැන කොහොමද කියන්නේ කියලා මට කියන්න බෑ. එහෙම කියන්න ක්‍රමයක් ඇත්තෙත් නෑ. ඒක විදු විරෝධීනේ. ඈ එහෙම විදු විරෝධී. ඇතරම අපේ හඳුනන්නේ ග්‍රහ වක්‍ර වීම ගැන කීත හැකි අස්ත වීම ගැන කීත හැකි ග්‍රහ මාරු ගැන කීත හැකි ග්‍රහයන්ගේ පලා ග්‍රහයන්ගේ ගෝචරය අනුව ජන්ම සමයේදී කෙනෙක්ගේ ග්‍රහ පිහිටීම අනුව පලාපල කීත හැකි ඉදිරියේදී වෙන දේවල් මේක කොහොමද කතරගම දෙවිය හෝ වෙනත් දෙවි කෙනෙක් හෝ වඩිනවා කියලා කියන්නේ මේක ප්‍රෝඩාව සමාවෙන් මේ වචන පාවිච්චි කරා මම පිළිගන්නේ නැහැ මොන විදිහටවත් එහෙම කියන්න පුළුවන් කියන එක දෙවෙනි කාරණා තමයි කතරගම දෙවියන්ට අමුතුවේ දේවාලට වඩින දෙයක් තියෙනවා උන්වහන්සේ එතන වැඩ ඉන්නවා සදාක අද්මේම හොතෙත් උන්වහන්සේ ඉන්නවා අපේ අර කප් මහත්තයා කිව්වා වගේ ඇතම් වෙලාවට දිවස් හෙලෙනවා ඇති අනිත් වෙලාවට දිවස් හෙලෙන්නේ නැතුන කතරගම දෙවියන්ට දේවාල ගැන පූජාව ගැන හැමතිස්සෙම හැරගෙන දිවස් හෙලාගෙන ඉන්න පුළුවන් නෑ උන්වහන්සේට කොච්චර වැඩද ඇත්තද තව දේව රාජ කලාවේද වෙන කරන්නේ ඉතින් ඔය ජීවමාන වෙනවා කියලා අමුතුෙන් වඩිනවා කියලා දෙයක් නැහැ. එතකොට ඔබතුමාට නිකන් මට හිතෙන දෙයක් තමයි ඒ ජ්‍යොතිරවේදියාට ඔය සඳහන් කරපු ජ්‍යොතිරවේදියාට යම් කිසි බලයක් තියෙනවද දන්නේ නැහැ නේද දෙවියොත් සමග සම්බන්ධ වීමේ. ඔය ජ්‍යොතිරවේදී මහත්තයා පමණක් නෙමෙයි තව තව කට්ටියන මහ පුදුමානෑවැකි කියනවා. සමාවෙන්ට. ඒගොල්ලෝ තමයි මේ ජ්‍යොතිෂය කන්නේ විනාශ කරන්නේ. මහා හිතලු අනෑවැකි කියනවා. මේ මන්ත්‍ර ශාස්ත්‍රයට ඕකපනේ වෙලා තියෙන්නේ. කොරන්නේ බැරි දේවල් ඇතම් පත්‍රවලින් පුබ්බල අරිනවා අන්තිමේදී ඒ පුද්ගලයා විතරක් නෙමෙයි වැටෙන්නේ මුළු ශාස්ත්‍රයමයි වැටෙන්නේ
කරන්න බැරි දේවල් කියන්න අරගයි. ගණින්න බැරි දේවල් ගණින්න යන්න අරගයි. එහෙම කියන්න ක්‍රම නැහැ. මා දැනුවත නැමේ. හිතුවක් කරකම හදාගන්න පුළුවන් කියනකොට ඒක අපේ නායක හඳුර කිව්වාගේ ඒක ශාත්‍ර විරෝධී. එහෙම කියනවා නะ. ඒගොල්ලෝ මේ ඇතම් පටු පරමාර්ථ මුදුන්පත් කරගන්න ශාත්‍රයේ විකෘති කරනවා. එහෙම බෑ කරන්න. ඉතින් මට හිතාගන්න බෑයි මම හිතාගන්න පුළුවන්. මොකද හිතාගන්න බැරි. ඇයි මෙහෙම කියන්නේ කියලා. ඉතින් ප්‍රසිද්ධිය කියන්නේ බැරිකමයි තියෙන්නේ. අපි මේ තවත් ජ්‍යොතිර්වේදික දුරකථන ඔස්සේ සම්බන්ධ කරගට සූදානම් අපි හඳුන්නේ මේ ඒ වගේම අපි මේ ඔය සඳහනට අදාළ ජ්‍යොතිර්වේදියානන්ව සම්බන්ධ කරගන්නට දැඩි පරිශ්‍රමයක් දරුවා දැන් අද උදෑසනත් අපි කතා කරා නමුත් එතුමාව සම්බන්ධ කර ගැනීම අපහසුතාවයක් අපිට තියෙනවා අපි හැකි ඉක්මනින් එතුමාව සම්බන්ධ කරගන්නට බලාපොරොත්තුවක් තියෙනවා ඒ නිසා මොකද අපහසුව මම හිතන්නේ දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ මම හිතන්නේ මේ මේ අපිට ආරංචි වෙලා තියෙන විදිහට මේ වෙනතුරු ප්‍රචාර දක්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහොම දැඩි උත්සාහයක් දරනවා. මම හිතන්නේ එතුමා බලාගෙන ඉන්නවා නම් අපි මේ මොහොතේදීත් අපේ නිෂ්පාදක මණ්ඩලයේ උත්සාහ දරනවා ඔබතුමාට කතා කරන්න මේ සම්බන්ධව. ඒ නිසා පුළුවන් නම් අපේ දුරකථන අංක දැන් අපි සඳහනක් කරන්නම් අපේ දුරකථන අංකයට දුරකථන ඔබතුමාක් ලබා දෙන්න. එතකොට අපිට ඔබතුමාව සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම පහසුයි. මොකද අපිට මේ කතා කරන මාතෘකාවත් එක්ක ඔබතුමාව සම්බන්ධ කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය නිසා සම්බන්ධ වෙනවා නම් බොහොමත්ම වටිනවා. නොයි කියන අදහස මම හිතන්නේ මංජුරි පීරිස් මහත්මයාට ලබා දෙන්න සූදානම්. අපි ලක්ෂ්මන් යූලියනගේ මහත්මයාව සම්බන්ධ කරගන්න සූදානම් ජ්‍යොතිර්වේදියාව මේ මොහොතේදී අපි හඳුන්නේ අපි හම් බලමු එතුමාගෙනුත් මේ 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 ජ්‍යොතිර්වේදීන්ට එහෙම දෙවියන් වඩින එක සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන් ගුරු ලක්ෂ්මන් මහත්මයා මේ ඔබතුමන්ලාගේ මේ ජ්‍යොතිර්වේදීන් මම හිතන්නේ ජ්‍යොතිර්වේදියෙක් සඳහන් කරලා තියෙන අනාවේකියක් මේ කතරගම දෙවියන් වඩින දවසක් තියෙනවා දෙවියන් වඩින දවසක් තියෙනවා ඒ දවස මෙන්න මේ දවසේ මෙන්න මේ වෙලාවේ කියලා සාමාන්‍යයෙන් ඔබතුමාටත් එහෙම බලයක් තියෙනවද එහෙම හැකියාවක් තියෙනවද දෙවියන් වඩින දවස් කියන සහ ඔබතුමාගේ ශාස්ත්‍රය තුළ ඒ වගේ දවස් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවද කොහොමද දුවිදු ඔබ ආපු පස්සේදී පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ අපේ ජ්‍යොතිර්වේදියෝ නෙමෙයි ජ්‍යොතිෂ්වේදියෝ කියලා කියන්නේ එතෙම මේ ශාත්‍රයේ ප්‍රගුණ කරපු පරම්පරිකව ප්‍රගුණ කරපු මේකේ සංගීත හෝරා ක්‍රමානුකූලව අධ්‍යයනය කරපු මේ ශාත්‍රයේ ගැඹුරු පැත්තට ගියා ඒක තමයි ජ්‍යොතිර්වේදියෝ කියන්නේ මම පොඩි නිදර්ශනයක් කියන්නම් ඔය සැප්තැම්බර් 17 අඟහරුවාදාට දෙරට රැකත තමයි 8:43 වෙනකම් තිබුණේ ඊට පස්සේ සියාව වාස නැකත ආනන්දාදී 820 මහ යෝග චක්‍රය අරුව අඟහරුවාදාට එදෙන දෙරට රැකත ආපුවාම උත්පාත කියන යෝගය එනවා සියාව වාස රැකත ආපුවාම මෘතයු මැරෙනවා මේ දෙකම පංචාංගයේ අශුද්ධ යෝග දෙකක් ඒ විතරක් නෙවෙයි පංචාංග ශුද්ධි චක්‍රය අනුව අඟහරුවාදාට එදෙන දෙරට රැකත ආපුවාම උත්පාද යෝගයේ කියන එක එදෙනවා නැවත උත්පාද. ඒතර කේවල උත්පාද යෝග දෙකක් එදාට එදෙනවා පංචාංගයේ අසුද්ධ දවසක්. ඒ විතරක් නෙවෙයි මේ කට්ටියට වැරදිච්ච මේ පුද්ගලයට වැරදිච්ච එක තැනක් තියෙනවා. මේ දවස්වල ලෝකායතන ජ්‍යොතිර්විද්‍යාවේ අනුව කුජ කීට ගහයා කටක රාශියේ දීච වෙලා ඉන්නේ. කුජ තමයි කතරගම කඩ කුබරු නියෝජනය කරන ගහයා රක්ත වර්ණය උත්තර කලා මුත්සාරේ කාලි ශ්‍රී කාලිදාසයන් වර්ණනා කරනවා මේ කුජගේ කාරකත්වය රක්තන්තාම විචිත්ත වර්ණං යමදික් වකේද්දව තද්දිබ්බියං කාම කෝද පරාභව ගෘහ සේනාසන සත ගනි කුජං කියලා මෙන්න මේ කුජගේ කාරකත්වය තමයි ශ්‍රී ස්කන්ද කතරගම දෙවියන් ලේට අධිපතිය රක්ත වර්ණයට අධිපතිය කුජ නීචයි කුජ නීච වෙච්ච දවසේ උත්පාද යෝග දෙකක් අසුද්ධ තීර දවසේ කතරගම දෙවියන්ගේ අර කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා කිව්වාගේ දිවස් එළන්නේ නැහැ එදාට අසුද්ධ දවසක් කතරගම දිවියන් ඇවිල්ලා කුජට බලවත් බේෂ උච්චික රාශි දෙකට බලවත් තා ප්‍රවිෂ්ඨ ලංකාවේ ජීවමානව ඉන්න තා ප්‍රතාපවත් දේවතාවෙක් ඒ විතරක් නෙවෙයි පෙරුම් පුරණ එක්තරා විදිහක භාවනා යෝගීව ඉන්න කෙනෙක් මං හිතනවා මේ ජ්‍යොතිෂ්‍ය විද්‍යාව කියන්නේ එකක් මේ දේව සංකල්ප ඒකට ගැබ් වෙලා තියෙනවා අපි නැහැ කියන්නේ පෙරහැර කරනකොට කපිටෝනකොට එතනින් ගියහම ගෙවදිනකොට දේව ආභරණ වඩම්මනකොට ජ්‍යොතිෂයේ පංචාගයේ පිට ගන්නවා ඒක පෙරේ ජ්‍යොතිර්වේදියෝ මනා ලෙස අසුරවල තියෙනවා කෙසේ වුණත් මේ කීන දවසේ මේ ජනතාව නොමග අරිඩ මේ වගේ දේවල් කරන එක ජ්‍යොතිර්වේදියෝ සතු කාර්යභාරය නෙමෙයි ඔතන ඉන්න ජ්‍යොතිර්වේදී මහත්තයා නොකිය කිව්වා
මේවා විල්ලා මංකොල්ල කෑම් වගේ දේවල් තමයි විදිහට මං හඳුනන්නේ. ඇත්තෙම ජ්‍යොතිෂයට සා මේ රටේ අවක ජ්‍යොතිර්වේදියාට කරන නිග්‍රහයක් මේ කරද්දී කරුණා කළා. මේ උත්පාත යෝගය ගැන කියනවා ශ්‍රී රාම කුත එක්තරා ජ්‍යොතිෂ ග්‍රන්ථයක, ඒ ග්‍රන්ථය තමයි නකස් සිතුරුවන කියලා ආවා. මේකේ කියනවා ප්‍රසිද්ධිය නැති වෙනවා, තමාගේ කරන කාර්ය අඩු වෙනවා. එහෙම යෝග දෙකක් තියෙන දවසක මේ කියන දේ කුජ නීච වෙච්ච දවසක ජ්‍යොතිෂයේ පදරමක් නැතුව මේ කරන ප්‍රකාශ තමාගේ වාණිජ ප්‍රකාශන කියන එක තමයි මට කියන්නේ. ඔබතුමා 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 වගකීමෙන් දෙයක් කියන්නේ. ඔව් පැහැදිලිවම බලන්න මේ මේ ජ්‍යොතිෂයේ ග්‍රන්ථයක් තියෙනවා. මේක ඉතා පැරණි ග්‍රන්ථයක්. මේකට කියන්නේ මූර්ත චිත්‍රාමණී කියලා රාම කීන ආචාර්යවරයා තමයි මේක කළා තියෙන්නේ. මේක සිංහලෙන් ආවා නැකත් සිතුලුවන කියලා. මේක ඉතා වටිනා ග්‍රන්ථයක්. මේකේ තියෙනවා මේ උත්පාත කීන යෝගේ මොකද්ද කියන එක. මේක කියන්නේ ප්‍රසිද්ධිය ඇති වෙන අසුද්ධ දවසක්, පච්චාංගේ අසුද්ධ දවසක්. එහෙම අසුද්ධ දවසක මේ මිනිසුන්ට මේ විදිහට මේ අපේ භාෂාවෙන් කියනවන වැරදි මත ප්‍රකාශ කරන එක හරි වැරදි. අනික කසගව දිව්‍යා කියන්නේ එක්තරා විදිහක බලවත් ඡෙද බලවත් කසගව ප්‍රදේශයේ ඉන්න කෙනෙක්, අමුතුවෙන් එන්න ඕනේ නැහැ දිවස් හෙලන කෙනෙක්. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ප්‍රකාශයට කරනකොට අපේ ජනතාව බුද්ධිමත් වෙන. අනික මේක බෞද්ධ රටක්, පංචශීලයේ තීර රටක්, තිරුවන් ඉන්න රටක්. ඒ නිසා මේ රටේ හරියටම පංචශීලයේ අදහලා තිරුවන් පිහිට යනවා නම් අපිට කාගේවත් ඕනේ නැහැ. දෙවියෝ අපිට ආශිර්වාද කරනවා. කතාවක් තියෙන්නේ දුවිදු ඉතියොත් හොදට හැදී දෙවියොත් නමට වදී කියලා. මෙන්න මේක ප්‍රයෝගික කරගන්න කියන පණිවිඩය තමයි මට කියන්න තියෙන්නේ. මේවා ජ්‍යොතිෂය නෙමෙයි. බොහොම තුස්තුදී ඔබතුමා සම්බත වීම සහ ඔබතුමාගේ වටිනා අදහස් වලට අපි විශේෂම සඳහනක් කරන්න අවශ්‍යයි. මේ කිසිම කෙනෙක්ගේ උදෙසා පහර ගැසීමක් නෙවෙයි. යම් කිසි කෙනෙක් යම් කිසි ප්‍රකාශයක් රටේ ජනතාව වෙනුවෙන් අපේ හැමදෙරෙණි ඉදිරිපත් කළා නම් ඒ වෙනුවෙන් වගකීමක් බාරගත යුතුයි සහ අපට වගකීමක් තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට සහ කරුණු විමසන්නට, කරුණු විමසා දැනගැනීමට අපිට නිදහසක් තිබෙනවා. මම හිතනවා ඒ නිදහස අගය කරන සමාජ චෙක් අපිට අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ නිසා තමයි අපි මේ කරුණු විමසා දැනගන්නේ. ඒ නිසා මේක මෙය කිසිම කෙනෙකුට හුදෙක් පහරක් එල්ල කිරීම හෝ චූදිතේ බවටපත් කරන්නට නොවේ. අපිත් නොදන්නා කරුණු දැන ගැනීම පිණිසයි මේ සම්බන්ධ කරගත්තේ. අපි විද්‍යාකුලපති මහත්මයාට, ඔබතුමා නඩරාජ මහත්මයාට මම එන්නම්. ඔබතුමාගේ සාකච්ඡා වාරයේදී අපි එතනට ප්‍රවේශමු. කොහොමද මේ මේ කතා කරන සංදේශ සම්බන්ධයෙන් ඔබතුමා කියන්නේ මොකක්ද ධර්ණ අදහස? අතරම දුමුදු ජ්‍යොතිෂයේ මේකක් තියනවද නැද්ද කියන එක කියන්න මම ජ්‍යොතිෂය ගැන හරියට දන්නේ නැහැ. නමුත් මම දන්න විදියට, අහපු විදියට මේක මේ කිසිම හරයක් නැතුව ප්‍රකාශ කරපු දෙයක් විතරයි. මොකද අර යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියතක අමුතු දේවල් කරන්න පුළුවන්. නමුත් ඒක කිසිම හරයක් පදනමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි. නමුත් ඕකේ භයානක තත්ත්වයක් තියෙනවා. දැන් අර කපු මහත්මයා කිව්වා මිනිසුන්ගෙන් ඇහුවා කිසිම කෙනෙක් දැකලා නැහැ කියලා. නමුත් ඕකේ සමහර මිනිසුන්ට පේන්නත් පුළුවන්. ඕකට අපි මනෝවිද්‍යාත්මක කියන හැලුස්නේෂන් එකක් කියලා, මනෝභ්‍රාන්තියක්. දැන් ඔතනට කතරගම දෙවියන්ට ගොඩාක් ලොකු පිරිසක් රැස් වෙලා ඉන්න වෙලාවක දැන් මේ කියපු මොහොතේ බොහෝ දෙනෙක් බලන් හිටියනම් මෙතන සුළු පිරිසකට එක එක රූප වලින් මැවිලා පේන්න පුළුවන්. මේක ඇත්තටම පේන්නේ අපේ මනසින් ඇති වෙන දෙයක්, හැලුස්නේෂන් එක, මනෝභ්‍රාන්තියක් කියලා අපි මනෝවිද්‍යාත්මක කියන්නේ. නමුත් එතන 1000ක් හිටියොත් සමහරට කෙනෙක් දැකලා කියන අන්න පේනවා කියලා කියනකොට එතන ඉන්න තවද කීප දෙනෙකුට පේන්නත් පුළුවන්. නමුත් මෙහෙම තත්ත්වයක් වෙලාවට මේක ඇති වෙලා නැහැ එතන. නමුත් එහෙම කාට හරි කෙනෙකුට මනෝභ්‍රාන්තියක් ඇති වුණා නම් ඒක මාස් හිස්ටරියක් කියලා අපි කියනවා. මේක බෝ වෙනවා එතන ඉන්න තවත් කීප දෙනෙකුට. ඒ අයත් කියනවා අන්න මාත් දැක්ක කියලා. නමුත් ඇත්තටම අපි අහපු විදිහට දෙවි කෙනෙක් කියන කෙනෙක් මිනිස් රසකට ගෝචර වන ප්‍රමාණය බොහොම අඩුයි. මොකද අපේ හැක් දියුණු නැහැ දෙවියෙක් දකින්න තරම්. ඒ කියන්නේ දෙවියන් කියන කොටස දකින්න තරම් අපේ මිනිස් රසක් දිනු වෙලා නැහැ. ඉතින් ඒක නිසා පැහැදිලි වශයෙන්ම මේක වෙන්න බැරි ක්‍රියාවලියක්. මොකද ඒක නේද? අන්න හොඳ තැනකට ආවතුමා. ඔබතුමා දැන් ඔබතුමාව දකින්නේ අපේ හැමදෙරේ මෙතුමාව දකින්නේ සාමාන්‍ය මේ හැමදේම නැහැ කියනවා, මේ මෙහෙම වෙන්න බෑ කියනවා, මේවා වුණොත් එහෙම මේක පුදුමයක් කියලා කියනවානේ. දැන් ඔබතුමා විශ්වාස කරනවාද? ඒක දෙවියෝ ඉන්නවා. ඒක මේ භූතාත්ම ඉන්නවා, പ്രേතාත්ම ඉන්නවා මෙහෙම කියලා විශ්වාස කරනවා. පැහැදිලි වශයෙන්ම. ඔව්. කොහොමද පැහැදිලි කිරීම කරොත් ඔබතුමා? ඒක ඇත්තටම එකක් තමයි. මම බෞද්ධයෙක් හැටියට ඔය බෞද්ධ ආගමික
පොත්පත් කියවීම තුළින් මම පැහැදිලි දර්ශනයක් ඉන්නවා මේක තියෙනවා කියන එක. අනිත් එක තමයි අධිමනෝවිද්‍යාව හදාරන විට අධිමනෝවිද්‍යාත්මක පර්යේෂණ තුළින් සමහර වෙලාවට මේක ඔප්පු වෙලා තියෙනවා භූතයන්ගේ ඡායාරූප ඒ කියන්නේ අමනුෂ්‍යයන් සිටිනවා කියන එකට ඔප්පු වෙලා තියෙනවා. නමුත් මෙතනදී මේ කියන භූතය කියලා කියන්නේ මේ අර අපේ මිනිස්සු ඩිජිටල් කැමරකෙන් අරගන්න අමුතු අමුතු රූප නෙමේ. මේකට කිරලියන් කියලා තාක්ෂණයක් ලෝකේ තියෙනවා. ටෝටෝග්‍රාෆ් කියන කැමරකෙන් මේ කැමරක නිර්මාණය කරලම් තියෙන්නේ ඒ අදෘශ්‍යමාන බලවේග චාරෝප්ට ගන්න කිරලියන් කියන තාක්ෂණය ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේවෙන් අපිට නොපෙනෙන දෙයක් ඇත්තම තියෙනවා කියන එකට ඔප්පු වෙනවා. ඉතින් දැන් භූතාත්ම කියන දේ තියෙනවා කියන එක අදිමානසික විද්‍යාවනුව ඔප්පු වෙනවා නම් බුදුහාමුදුරුවෝ කියපු ඊට වඩා උසස් කොටස දෙවිවරු ඉන්නවා කියන එක පැහැදිලි වශයෙන් අපිට විශ්වාස කරන්න පුළුවන්. හරි. අපි දැන් ඒ කතන්දරය අපි විශේෂයෙන්ම මේ පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නිසා මේ මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් වූ නිසාවෙන් තමයි අද නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාව ආරම්භයේදීම සාකච්ඡාවට බඳුන් කරේ. මම හිතන්නේ මේ පිළිබඳව නිසි අවබෝධයක් ලැබෙන්නට ඇති. නැවතත් මා පැහැදිලි කරන්න සූදානම් අපි පෞද්ගලිකව හෝ අප ආයතනයේ විසින් කෙසියම් කෙරෙකුට පහර එල්ල කිරීමකට හෝ යම් කිසි චූදිතයෙක් බවට පත් කිරීමකට නොවේ මේ කටයුත්ත ඉදිරිපත් කරේ. එනිසා බොහොමත්ම පැහැදිලිව කිය යුතුයි මෙය හුදෙක් සමාජයේ දැන ගැනීම පිණිස අවබෝධය පිණිස ප්‍රසිද්ධ වූ කාරණාවක් නිසාවෙන් එය පැහැදිලි කර ගැනීමක් විශේෂණය කර ගැනීමක් පිණිසයි අපි ඉදිරිපත් කරේ. එනිසා එය බොහොම පැහැදිලිව මතකයේ තබා ගත යුතුයි අප නරඹන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්. එනිසා අපි විරාමයක් ලබා ගන්නට සූදානම්. නැවතත් විරාමයක් ලබා ගැනීමෙන් අනතුරුව අපත් සමග එක්තු වන්නට හැකියාව අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරුව අපේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විද්‍යාව පිළිබඳව මේ තෙලඟු ජාතියේ තියෙනා වූ මන්ත්‍රක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. රැඳිරෙන්න හිරු ටීවී සමගින්. ඔබතුමාට මේ අපේ කතාවට පුංචි බාධා කිරීමක් කරන්නට සිද්ධ වෙනවා. පුංචි බාධා කිරීමක් කරලා අපේ හාමුදුරනේ අපේ මංජුරු පීරිස් මහත්මයා මේ වෙලාවේදී දුරකථනයෙන් රැඳී ඉන්නවා. අපි බොහොම සතුටුයි, බොහොම සන්තෝෂයි. අපි උත්සාහයක් දරලා එතුමාව සම්බන්ධ කරගන්නට කටයුතු කරා මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කරන්නට. එතුමාගේ වටිනා කියන අදහස් අපිට එකතු කර ගැනීම විශේෂයෙන්ම වැදගත් නිසා වෙයි. ආයුබෝවන් මංජුරු පීරිස් මහත්මයා. ආයුබෝවන්. ඉතලම මම ගරුතර සංගරත්නින් අවසර පතනවා. මට ඉස්සෙල්ලම කනගාටු කාරණයක් තියෙනවා. ඔබතුමා උදේින්නම් මාව සම්බන්ධ කරගන්න උත්සාහයක් ගත්තයි කියන කතාව ඇයි කියලා අද පෝයක් දිනේ බොරු කියලා පවපුරෝ ගත්තේ. මම දැන් රෙනෝ පඩින මම රෙනෝ කියන මහත්මයාටත් දුමින්දු සිල්වා කියන අපේ ආදරණීය මන්ත්‍රීතුමාටත් කතා කළා තමයි කිව්වේ මේම බොරු කියනවා මේකේ. එනිසා මාව සම්බන්ධ කරලා දෙන්න කියලා තමයි මම මේ සම්බන්ධ වෙන්නේ. ඔව්. අපි අපේ නිෂ්පාදක මණ්ඩලයේ උත්සාහ කරා ඔබතුමාව සම්බන්ධ කරගන්න. මම හිතන්නේ මගේ ෆෝන් එකෙන් මට ඔප්පු කර හැකියි. අහහ. මගේ ෆෝන් එකෙන් මට ඔප්පු කරන්න පුළුවන්. මට එහෙම කෝල් එකක් ආවේ නැහැ. මම උදේ ඉඳන් බලාපොරොත්තු වුණා කවුරු හරි ඊර්ෂ්‍යාකාරී ඇති කතා කරයි කියලා. අහහහ. හරි. ඔව් ඔබතුමා මේ කියන මතයත් එක්ක දැන් අපි දුරකථන අමතුම නෙවෙයි අපි ඔබතුමාගේ මේ මතය සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමා දරන සම්බන්ධය? ඔව් මෙහෙමයි. මම එක නාලිකාවක වැඩසටහන් කරනවා. ඊට කලින් වැඩසටහනකත් නාලිකාවත් වැඩසටහන් කරා. ඒ හැම අවුරුද්දකම මම කිසිම ලාභ ප්‍රයෝජනයක් තකා නෙමි අඟ වසරක එකවතාවක් හෝ දෙවතාවක් අඟහරුවාදා දවසක අඟහරුගේ නැකතක අඟහරුගේ හෝරාවකදී ස්කන්ධ කුමාර කතරගම කන්ද කුමාර දෙවියන්ගේ බැල්ම ශක්තිය ආකර්ෂණය වෙන බව මම පොතපතින් දැන උගනගෙන තිනවා. ඒක මම දුක් විඳින ජනතාවට යම් ස්කන්ධ කුමාර දෙවියන්ගේ පිහිට ලබාගෙන කෙනෙකුට දුකෙන් මිදෙන්න පුළුවන් නම් ඒකෙන් පිහිටක් ගන්න කියලා කිව්ව මිසක් මම කාටවත් බල කරේ නෑ යන්න කියලා. කාටවත් ඒ තුලින් මට තඹවිච්චියක වාසියක් බලාපොරොත්තු කරේ නෑ. මට මම අඩුමසෙන් කපු මහත්තුන්වත් කතරගම මේ වෙනකන් දැනුවත් කරලා නෑ මෙහෙම එකක් තියෙනවා මෙහෙම ජනගඟක් ගලයි කියලා. එහෙම මම කිසිම වාසියක් බලාපොරොත්තුවල් ලාභයක් නැතුව කරපු සක්‍රියාවක්. ඉතින් මේ ඇත්තටම මේක ගැන හරියාකාරව දන්නේ නැතුව ජ්‍යොතිෂය දන්නේ නැතුව එහෙම නැත්නම් මඩගැහිීමේ අරමුණින් ඊර්ෂ්‍යාව සතුට ඊර්ෂ්‍යාව නිසා එහෙම කරන්න එපා. මොකද මහරගම පිළිකාරෝහල තිනවයි කියන එක හොඳට මතක තියාගන්න ඕන ජනතාව. එහෙම මිනිස්සුකට ගැහුවම නවතින්නේ එතනට ගිහිල්ලා තමයි. ඉතින් ගරුතර සංගරත්නෙන් අවසරයි ඔය කතා කරන මහත්තුරු ජ්‍යොතිෂය දැනගෙන කතා කළ යුතුයි. මොකද
mama ada 13 lakhsyak janathawa yawanna eka handakin mata puluwan una nan mata me rate thawa dewal godak kala haki mama eda duminda silna mantrithumata sahodarekpage udaw kara mama hiru nalikawat ekkat idiriyata sambandha wenna inna jyothirvediyek oh iting mata issella mata ehuna eka jyothirvediyek katha karanawa mama rakiyawen interdict unama Nisa mahitane obutumara samawen none api gatin ehema waraddak siddha una nan api ehema mokak hari obutumage hita ridena karanawak ehema kiyuna nan api samawen none api me katha karanne me me apita me aandolanaatmaka prashnayak tibba me minissu durakathana osse apen karunu vimasuwa mehema katagama devi wadinawa kiyala kathandrayak tiyena meka pidimanda me katha karanawa nan hondai meka etta netta mokakda kiyala api handune Enisa tamai api obutumagen karunu yusu eda mokadda ettarama me ettarama katragama deviyo wedi yada kohomada obutumai mata danagannone anne eka katragama deviyo jeevamana tattwen eda hitiye naththam 13 lakshayak kavadada katragamata aakarshaneya une eda balayak shaktiyak naththam kohomada micchara pirisak aakarshaneya une බෙල්ලම් විලට මහා සෙනගක් ගැලුවේ ඇලන් මැතිනි ආරාමයට ගැලුවේ සෙල්ල කතරගමට සහ ලංකාව පුරා තියෙන සිද්ධාස්ථාන දේවස්ථාන වලට ගැලුවේ එහෙනම් අපි කැඹුර යම් තැනකට සෙනගක් එන්න කැඹුරුමක් තියෙන්න ඕන ඒ කැඹුරුම නැති වුනාම පාළු වෙනවා කැඹුරුමක් ඇති වෙනවත් ඇති වුනාම තමයි ජනතාව ජනගඟ ගලන්නේ ඉතින් එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට විශාල පිරිසක් එකතු වෙලා මහා ඡන්දෙන් පළවෙනි එන්න උනේ මොකද ඒ ආකර්ෂණයක් නිසා ඔව් හරි නෑ මට දැනගන්න කියන්න ඔබතුමා මේ මේ අපි අපි දැන් අපි එදා කතරගම දෙවියෝ ජීවමාන වෙනවා කියලාද ඔබතුමා සඳහන් කරේ කොහොමද මේමයි මම එදා මම පැහැදිලි කරා මේ පුවත්පතකින් කරපු වැරදි අර්ථකථනයක් මම කිව්වා මීට මේක අනාවැකියක් නෙමී මේක නැකතක් පමණයි එතකොට මේ පුවත්පතෙන්ද වැරද්ද කරලා තිබ්බ අනාවැකියක් ජීවමාන වෙනවා විනාඩි අම්මටද මම කිව්වා මීට වසර ගණනකට උඩ අපේ බලංගොඩ ආනන්දමල් හාමුදුරුවෝ ගිනිමෙලේ ගහන වෙලාවේ දැකලා තුණා පඳු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසිච්ච කෙනෙක් යා ගිනිමෙලේ තරණය කරනවා එල කපු මහත්තයට කතා කරලා ඇහුවම කවුද ඒ ගිනිමෙලේ තරණය කරේ කියලා කිව්වා ආ අපේ හාමුදුරුවනේ දැක්කද ළමයි එහෙනම් ලෑස්ති වෙන්න ගිනිමෙලේ තරණය කරන්න කියලා කිව්වම එතනදී කිව්වා මම ඇහුවම කිව්වා මම දැක්කා මෙහෙම පඬිවරණ වස්ත්‍රාභරණයෙන් සැරසිච්ච කෙනෙක් ගිනිමිලේ තරණය කරනවා කියලා. ඒ තරණයකරණයක් එතනදී පෙන්වන්නේ 335 දේවාලීය කර්මහත්ය නොදැක්කත් අපේ දාන සීල භාවනාවලින් සම්පූර්ණ වෙච්ච කිම්බර අපේ හාමුදුරුවෝ දැක්කා. ඒ කියන්නේ කතරගම දෙවියෝ ඇවිල්ලා තරංකොටයක් ගහගෙන බීඩියක් අතේ තියාගෙන මචං කියාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි දෙවි කෙනෙක් කියන දෙවියන් දෙවියෝ කියන මොකද්ද අරුත දෙවියෝ කියන්නේ කවුද කියන එක අපි මේ සියලු දෙනා හොඳින් දැනගත යුතුයි මංජු පීරිස් මහත්තයා පින්බර සීලවන්ත පුද්දලේකට පෙළෙන්න පුළුවන් ඔව් අපි මංජු පීරිස් මහත්තයා අපි හාමුදුරන්ට මේ කාරණාවක් තියෙනවා කව අහන්න නෑ නෑ මට අහන්න නෙවෙයි දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඔව් අපි දැන් මේ මංජුල පීරිස් මහත්තයට කතා කළේ අර මොකද්ද එතුමා කිව්වයි කියන අනාවැකිය ගැනනේ මේ වෙන කතන්දරනේ මේ කියන්නේ අපිට දැනගන්න ඕනේ කතරගම දෙවියෝ එනවා කියලා එයා කිව්වේ කොහොමද කියන එකනේ අපිට දැනගන්න ඕනේ ඒකනේ අපි කිව්වේ මනාවැකියක් කියන්න පුළුවන් කියලා ඒක ඇත්තද බොරුද ඇත්තද බොරුද ඔබතුමාට අහනව නේද අපිව ඔව් මං මම කිව්වේ ඇත්ත ඒකනේ මම අද නෙමි කිව්වේ මම 2011 12 කිව්වා 11 කිව්වා 10 කිව්වා වෙනත් නාලිකා ඔස්සේ මම ඒ කිව්ව එකකටවත් කවුරුත් මේ වෙනකන් එල්ලෙන්න බලන් හිටියේ නැහැ. මම ආද යං අනාවැකි කියලා ප්‍රසිද්ධ වෙලා ලෑන්ඩ් ක්‍රූසර්වල යනකොට බලන් ඉන්නේ ජනතාවින් ඒක තමයි අපේ රටේ හැටි. ඒ අයට නවතින්න වෙන්නේ මහරගම රෝහලෙන්. ඉතින් කනගහතුයි. අද පෝයක් දවසේ පව් පුරෝගන්න එක ගැන මම ඉන්නේ හරි ප්‍රීතියෙන් සතුටෙන්. මොකද මම හරි නිදොස් නිරෝගී පුද්ගලයෙක්. මොකද මට ඒ වගේ සතුටක් භුක්ති විඳින්න පුළුවන් වෙලා තියෙන්නේ මම කරලා තියෙන්නේ පුණ්‍ය ක්‍රියාවක්. මං කළා තියෙන්නේ අඩුම උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මට නෙමෙයි ලාභ ලැබුණේ කතරගම මහදේවාලේට කෝටි ගණනින්
ඉතින් එහෙනම් ඒ වගේ මට මේක ලැබ වෙලා තියෙන සතුටු වෙන්න ඕන කපු මහත්තුරු දෙයයන්ට වඳින්න ඕන අනේ අපිට මේ වගේ දේවල් ලබා දුන්න නේද කියලා. එතකොට මම මේ කිව්වේ සත්‍යයක්. හිතත් මම කියනවා ඒ වගේ නැකතක් තිබුණොත් මම බය නැහැ. මම කෙලින් කොන්ද තියන් අනාවිකි කියන ජ්‍යොතිෂයේදී ඔබතුමාලා දන්නවා ඇති මම හිරු නාලිකාවක් එක්ක ඉදිරියේදී ජ්‍යොතිෂ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මම බය නැහැ මොකද මම බොරු කරන්නේ නැති වැරදි කරන්නේ නැති කෙනෙක් නිසා. අද ජනතාව මාව තියලා තියෙන තත්ත්වෙන් අනිත් ජනතාව තේරුම් ගන්න ඕන මේ මංජුල පීරිස් කියන්නේ මොන වගේ ජ්‍යොතිර්වේදියෙක්ද දෙකේ කොලේකට වැටිච්ච ජ්‍යොතිර්වේදියෙක්ද මමත් කියවලා තිනවා පරාසරය රාම මේ විෂ්ණුමූර්ති පද්ධතිය එතකොට වරහ මිහිරය තාරාවලිය මා ජ්‍යොතිෂ ග්‍රන්ථ ගණනාවක් මේ එක ජ්‍යොතිෂ පොතක් දෙකක් කියවල ජ්‍යොතිෂ කරන නෙවෙයි ඉන්දියාවේ සිංහලාවලින් ආචාර්ය උපාධියක් ගත්ත ජ්‍යොතිර්වේදියෙක් මම ඉතින් රතිවිතාරණ මහත්තයාගෙන් තමයි මම හැම එකකටම උපදෙස් ගන්න ගිහිල්ලා පුංචි දෙයකටත් පොත් ගෙනල්ලා කියවනවා රතිවිතාරණ මහත්තයාගෙන් පොත් පිල්ලම් ඇවිල්ලා කියවනවා දැන් සම්බන්ධ කරගෙන අහන්න බොරුද කියලා ඉතින් මම මේ නිකම් පටුව අනාවැකි කියන්නේ නමුත් මෙහෙම එකක් තියෙනවා මිනිස්සුෙකුට තියෙනවා ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල කරගන්න උත්සාහයක් දරුවා ඒක අපි අවංකවමයි කියන්නේ නමුත් ඔබතුමාගේ දුරකථනයේ ප්‍රචාර දැක්වීම නිසාවෙන් තමයි අපි එවැනි කතාවක් කියලා අපි සජීවීව කිව්ව ඔබතුමා ඉන්නවනම් සම්බන්ධ කරලා සමා වෙන්න ඔබතුමාගේ හිත රිදීමක් වුණා නම් අපි පොයේ දවසේ සාමාන්‍ය බෝරු කියන්නේ නැහැ ඒ ප්‍රතිපත්තියක් විදිහට කරන නිසා අපි ඔබතුමාව නැවතත් සම්බන්ධ කරගන්න සූදානම් අපිත් එක්කම හිතන්නේ නාලිකාවත් එක්ක ඉදිරියේ දෙකතු වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා බොහොමත්ම ස්තුතියි සම්බන්ධ වුණාට අපි විරාමයක් ලබා ගන්න සූදානම් විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙන මෙන් හැම දිනෙකටම ආරාධනා කරනවා අපි නැවතත් නොපෙනෙන ලෝකයේ සජීවී සාකච්ඡාවත් සමගින් එකතු වෙනවා මම හිතන්නේ අපි විවිධ අවස්ථාන් වලදී සමාජයේ අවබෝධයේ පිණිස විවිධ காரணාවන් විවේචනය කරන්නට නොවේ විශ්ලේෂණය කරන්නට කටයුතු සම්පාදනය කරන නිසාවෙන් අපි මේ ප්‍රාන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව පිළිබඳවත් අපි රටේ සමාජය තුළ කතා බහ වෙන්නේ කොහොමද සා මේවා ඇත්තද මේවා ඇත්ත කරන්න පුළුවන් දේවල් තියෙනවද සා මේවා මිත්‍යාවක්ද මේවා පසුපස අනේක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක සාකච්ඡා කරන්නට සූදානම්. ඉතින් එවැනිම මාතෘකාවක් තමයි අදත් අපි සාකච්ඡා කරන්නේ ඒ තමයි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විද්‍යාව පිළිබඳව අද අපි තෙලිඟු ජාතියට අයත් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම පිළිබඳව ශාස්ත්‍ර ක්‍රම පිළිබඳව කතා කරන්න සූදානම්. අපි හඳුනන්නේ කොහොමද මේ තෙලිඟු රටේ දෙයත් එක්කම සම්බන්ධයක් ගන්නවා නම් මේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව නැවැකි මේ සියලු දේ පිළිබඳව කතා කරනවා නම් කොහොමද මේ මෙතුමා සඳහන් කරපු නරජ මහත්මයා සඳහන් කරපු දෙයටත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙන්න පුළුවන් තෙලිඟු රටේ ඇත්තටම එහෙම තිබිලා තියෙනවද අපි හඳුනන්නේ මේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවක් ලංකාවට වැඩි හොඳ? ඔව් දැන් මෙතුමා කතා කරපු අදහසත් එක්කම අර දුරකථනයෙන් කතා කරපු ජ්‍යොතිෂ මහත්මයා කතා කරපු අදහස ගැනත් පොඩි ගැටලු සහගත කීපයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හරි මොකද්ද වැරදි මොකද්ද කියලා කතා කරනවා මිසක අපිට ඊට එහා දෙයක් කතා කිරීමේ අදහසක් නැහැ. අනික දැන් මේ ප්‍රෝග්‍රෑම් වල කතා කළත් අද කතා කරලා ලබන පොහොයට මං එන්න ඕන මං තල්ලි වලට ප්‍රෝග්‍රෑම් එකක් කරා එහෙම කතා එහෙම ගමන් අපිට නැහැ නේ. ඉතින් ඒක අපිට අදාළ නැහැ. දැන් එතුමා මෙහි කතා එනවායි කියලා කිව්ව සමහරලාට ඔබ ලගේ ආයතනෙත් ව්‍යාපාරික ආයතනයක් නේ. සල්ලි තියෙන කෙනෙකුට මෙහි වැඩසටහනක් අරගෙන පැය භාගයක් සල්ලි වලට විකුණනවනේ වැඩසටහන. එහෙම වැඩසටහනක් අරගෙන රටට බොරු කියන්න පුළුවන්. එතකොට දැන් ව්‍යාපාරික දේවල් නෙමෙයි මේ ව්‍යාපාරික සමාජයක් නේ තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරික අරමුණු කියලා කියන එක එකක්. ව්‍යාපාරික අරමුණු හොඳ ව්‍යාපාර තහන අදහැමි ව්‍යාපාර බුද්ධාගම උගන්වනවා. එතකොට මේ ව්‍යාපාරකින් කෙනෙක් දියුණුවන පමණින් එයා කරන්නේ හොඳ ව්‍යාපාරයක් එහෙම කියලා කියන්න බෑ. දැන් අපිට මතුවන ප්‍රශ්නේ ආවේ කතරගම දෙවියෝ කතරගමට එනවා කියලා කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේනේ. අර මේක දැන් කතා කරමු එතුමා කිව්වය කියලා කවුරු හරි කිව්වා. දැන් එතුමගෙන් ඒක ඇහුවාම එතුමා කියන්නේ වෙන කාරණාවක්නේ. දැන් අර බුදුහාඳුරන්ගේ කාර්ය හිටියා දැන් සමහර චින්තකයෝ ඉන්නවා දාර්ශනිකයෝ චින්තකයෝ කියලා ඒගොල්ලෝ සමාජේ පිම්බෙලා ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගිහින් ප්‍රශ්නයක් ඇහුවාම ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. පරලොවක් තිබේද කියලා ඇහුවාම පරලොවක් තියෙනවද නැද්ද කියන එකට උත්තර දෙන්නේ නැහැ. වෙන වෙන කතාන්තර කියනවා. ඒකට කියව අම්බම් පුට්ටෝ ලබුජං විවාහරේ. අඹ ඇහුවාම වෙන එකක් ගැන කතා කරමු.
itu kore ya be visaya ñane neti pujjala ehema katha karana katha ahana den dumindu magen prashnayak ewa mama e prashneta ne uttara denna ona apita den thiyuna prashnaya katharagama devi aawa kiyala kiyanne kohomada kiyala etukota me sabhapati tumata katha karai mallita katha karai wedi chandai oy ekkara meten ape weda sanahata ewa adala na etuma me weda sanahata ena ekat apita adala na etumata labana poeta awilla ඕගොල්ලෝ කැමති නම් ගෙන්නලා එතුම කතා කරන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ නේ. අපි අපිට අපි සාහසරය පිළිබඳව කතා කරන එකයි තියෙන්නේ. ඒ නිසා මට තේරුනේ එතුම කතා කරපු වචන වලින් එතුමට එතුමගේ ඥානය පිළිබඳව විශ්වාසයක් නැහැ. එතුම කියනවා පැරණි තමන්ගේ පොඩි කාලේ ඒ චින්තනය අරගෙන පුනරුත්පත්ති මතකේ අරගෙන කතා කරන අය ඉන්න පුළුවන්. මාත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මොකද එතනම පේනව නේද එතුමටත් ඒ ගැන විශ්වාසයක් නැහැ කියලා. දැන් මට මොකක් හරි ඥානයක් තිබෙනවා නම් මට කියන්න පුළුවන් වෙන්න ඕන මට මේ ඥානය තියෙනවා. මට මෙහෙම කියන්න පුළුවන් කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි ප්‍රභාමත් ස්වභාවය. මම දකින්නේ මේ ඒ කතා කරම එතුමත් කිව්ව මමත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නෙමෙයිම නැහැ. අනිත් කාරණේ ජනගඟ. ජනගඟ වල් ගලන්නේ දෙයියන්ගේ ආකර්ෂණයට විතරක් නෙවෙයි. දොළුකන්දේ හාමුදුරුව බන කියනකොට ආපු ජනගඟේ හැටියට ඔය කතරගම ගියේ ජනගඟත් ජනගඟක්ද ඊට වඩා මහ පිරිසක් දොළුකන්දේ හාමුදුරන්ට ආවා. නමුත් අද මොකද වුනේ? මම කියන්නේ ඕන කෙනෙකුට වෙනස් වෙනවා සත්‍ය සහ බොරුව කියලා කියන දේ වෙනස්. එතකොට මෙතුමා කියනවා කතරගම කපු මහත්තයලට නේද ලාභේ වුනේ? ඒකෙන් මට සත පහක් තඹ දොයිතුවක් නැහැ. එහෙනම් මොකද ඒ ප්‍රකාශය මොකද එතන තියෙන පැහැදිලිකම අපිට ඕන තඹදොයිතුවද සල්ලිද කියන එක නෙමෙයි මේ ඇත්තද වැර නැත්තද කියලා කියන කාරණේ දැනගන්න. ඒ නිසා මේ මට එතුමා මේ කතා කරපු සියල්ල පිළිබඳවම හරිය අපහැදීමක් තියෙන්නේ අපහැදිලිකමක් තියෙන්නේ. එතුමා කියනවා අහවල් මැතිනි ආරාමයට ආවයි අහවල් තැනට ආවේ අහවල් ඕන හිවලෙකුට ඕන බොරු අනාවැකියක් කියලා තැනකට ගෙන්නන්න පුළුවන්. දැන් මට කියන්න පුළුවන් තා මොකක් හරි බොරු අනාවැකියක් කියවතේ මිනිස්සු වෙනවා. මොකද මේ ජන විශ්වාස කියලා කියන එක මම කියන්නේ මිනිස්සුන්ගේ ජන විශ්වාස කියලා දෙයක් තියෙනවා. ඒ විශ්වාසය තුළින් මිනිස්සු ශාන්තියක් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ අවංක හදවත ගසා කන්න එපා. ඒකට වැරදි දේවල් දනව. එතමම කියනවා මහරගම පිළිකාරෝහල තියෙනවා කියලා. ඉතින් ඒක අපි දන්නවා. නමුත් ඒක කියන කොයි කාටත් පොදුයි. අද කතා කරන්න මට වෙන්න පුළුවන්. හෙට ඔබට වෙන්න පුළුවන්. ඒක ගුණ කර්ම තමන් කරන හොඳ දේ සහ නරක දේ. එනිසා මම මේ අද පොයේ දවසේ විතරක් නෙවෙයි මං හැමදාම කියන කාරණාවක් අපි මිනිහෙකුගේ ඔළුවට දෙන්න ඕන නිවැරදිද? එහෙම උත්සාහ ගන්න. ඒ උත්සාහය වඩා හොඳයි කියන එක තමයි. අපි අර ඔබ වහන්සේ මේ කියපු තවත් කාරණාව සම්බන්ධයෙන් අර ව්‍යාපාරයක් වුණත් අපි ආයතනය තුළ අර නිවැරදි දේ දෙන්න හැම විටම උත්සාහ කරනවා. අපි හඳුනන අපි කොයි වෙලාවකවත් වකිමෙන් යුතුව කියන්න අවශ්‍යයි. අපි වෙසක් පොසොන් වැනි කාර්යයන් කරෙත් ව්‍යාපාරික අරමුණකින් නෙමෙයි. අපි කතරගමට රැගෙන ගියා ධාතුන් වහන්සේ වන්දනා කර ගැනීම උදෙසා දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවස්ථාව සැලසුවා. ඒ වගේම ථූපාරාමයේ මලින් සරසන්නටත් අහසින් මල් දානටත් කටයුතු කරන සියල්ලත් මහාන කළා. පොඩි හාමුදුරුවෝ මහාන කරලා ඒවයි කෙවල් හදලා උන්වහන්සේලාගේ නඩත්තු මුදල් ලබා දෙන්න කටයුතු කරා. මේ සියල්ලක්ම කරන්නේ සමාජයේ උන්නතිය වෙනුවෙන් මේ ශාසනයට කළ යුතු සේවාවක් වශයෙන්. ඒ නිසා ආයතනික මට්ටමින් අපි ඒ පිළිබඳ වගකීමෙන් කියන්නට සූදානම්. ව්‍යාපාරයක් ඌවත් වගකීමෙන් ආයතනය තුළ සමාජයට යහපත් දේ ලබා දෙනවා. එසේ නොකියනවා නම් එසේ තර්ක කරන්නට හැකියාවක් තියෙන ඕනෑම කෙනෙක්ට. නමුත් අපිට වගකීමකින් යුතුව ඒක ප්‍රකාශ කරන්නට හැකියාවක් තිබෙනවා. අපි හඳුන්නේ මේ තෙලිඟු මේ ගුරුකම් පිළිබඳව ඔබ වහන්සේ දරන අදහස මොකද්ද? දැන් අපේ රටේ වගේම ඉන්දියාව කියන රටත් ඔය ගුරුකම් කියලා જાති එහෙම තියෙනවා. එතකොට ඒ ගුරුකම කියන එක ලංකාවේ කරනකොට ලාංකේය ගුරුකම කියලා කියනවා. තෙලිඟු රටේ අය කරනකොට තෙලිඟු ගුරුකම කියනවා. ඒ වෙන රටක කරනකොට ඒ ගුරුකම කියලා කියනවා. මොන ගුරුකමෙන් උනත් කරන්නේ කරන ක්‍රියාව පොදුයිනේ. එතකොට ක්‍රියාව කවුරුත් දන්න එකක් නෙවෙයි එක්කෝ වශී කරනවාද අපි ඒව කතා කරලා ගිය හතියි. එක්කෝ මොකද එක්කෝ ලෙඩ සුව කරන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වගේ යම් යම් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා බලලා ඒ අනුව අපිට අදහසක් කතා කරන්න පුළුවන්. කෙරෙන්නේ තෙලඟු රටේ වෙන්න පුළුවන්, කෙරෙන්නේ බොරුව වෙන්න පුළුවන්, කෙරෙන්නේ ඇත්ත වෙන්න පුළුවන්. අපි ඇත්තද බොරුවද කියන කාරණාව තමයි හොයන්නේ.
මේ මම චන්දවාති මහත්මයාට ආස්ථාව කළාද මට අපේ නායක හඳුර කිව්වාගේ පොඩි වචනයක් අර කතාව ගැන කියන්න මම පුංචි සදානක් කළා පිටුනවා දැන් අඟහරුවාදා දිනක දිනට නැගතිය දුන්නාම අඟහරු කතරගම දෙවියෝ නියෝජනය කරන කතරගම දෙවියන් බලී තින දුෂ්මාන වෙනවා කියලා හරි අපි ඔබත් එක්ක ඇත්තයි කියලා පිළිගමු ඔතකොට උඩ මා චන්ද්‍රයාව දැකලා තිනවා චන්ද්‍රයාගේ බලය ගැන දැන් මම මේ කතා කරලා බුදුපන්නේ මේ රටේ මේක අහගෙන අපි අනිකුත් දෛවඥයටයි මේ කතා කරන්නේ චන්ද්‍රයාගේ බලය දන්නවා චන්ද්‍රයා දුෂ්මාන වෙලා තිනවා දැකලා තිනවා දැන් අද දැකතහැකි අපේ හඳුරින් හොඳ යම් කිසි අවපක්ෂයේ දිනක ඔන්නම ඔය අඟහරුවාදායි දිනටයි කියන එක තව ඉස්සරහට ගෙනියනවා අවපක්ෂයේ දිනක සඳුදා දවසක සුවන හත දෙනට මොහිස් නෑ රෙහෙන හත සුවන කියන නැගත්තුණිය ඉදිරියේ තියෙන දවසක චන්ද්‍රයාගේ නැගත් ඒ දවසක කටක ලග්නින් හිරු උදා වෙච්ච දවසක කටක රාශියේ චන්ද්‍රයා යන වෙලාවක චන්ද්‍රයාගේ හෝරාවෙන් චන්ද්‍රයාගේ තත්කාලෙන් චන්ද්‍රයාගේ පංචමෙන් චන්ද්‍රයාගේ සූක්ෂමෙන් අවපැතේ චන්ද්‍රයා දර්ශනීය වෙයිද කවදාවත් වෙන්නේ නැහැ එහෙමනම් අඟහරුවාදාක දෙන්න නැගතිය දිච්ච පැලට කතරගම දිය දෘශ්‍යමාන වෙන්නේ නැහැ ඒක මම වැඩි කතා කරන්න එපා කිව්වනේ ඉතින් මේ වගේ හිතලු කියන්න හොඳ නැහැ වැදගත් හැබැයි පාරම්පරික දෛවඥයන් හිතලු කියන්න හොඳ නැහැ එහෙමනම් ඇයි ලක්ෂ සංඛ්‍යාව ජනතාවක් කතරගමට ගියේ බෙල්ලන් වෙල්ට ගියේ ඇලමනේ මේක දෛවඥයගේ ලනු කාලා වෙන මොකද්ද කියන්න තියෙන්නේ